Katamai butuh maki gue paling ini prasneya, tarung kekari itu tuh lah miliar dua orang aja. Eka honda itu mampu hadir dua kian nang, ratai jangan tawar kian nang. Oka patta pal musawa, oka prai gue kawat dakwat twinne. Ada kimi kian nang. Idda asnamusya hatra kaling gue tatu tamai ratai tibune. Idda tuh sama agam toppe ke tibune. Toppe ke indala apa ratai kani jitel kian halal, ratus pula bedahari ngekota. Apa ratai jangan tawa barapatal widi ratai kani jitel mata pira udah patte no. Eka pettakin ratte andu pehadim saha peralima e samagam mata thirane una. Mekata viruddha tamai e welawae Sirima Bandaranayaka visin meka janasatu vyaparayak bawata pat karaganna ithamath eken vruttiya samithi barapatala peedawata pat una. Vruttiya samithi aithiwasikam e aayathana athule thibunema na. Oy Pemachandra mahathya Bharatha Lakshman Pemachandrage taatta eda vruttiya samithi vyaparaye pataka yodhek rahasigathawa kolonnawa athule vesikili paddhatiyak athule tamai rahasigathawa pesama liyala engalanthata yawanne. මේ සමාගම් වල තියෙන අදූචිත භාවය සමාගම් විසින් ජනතාව සූරාගෙන කෑම ඔබ හිතනවා වගේ මේ මාධ්‍ය පෞද්ගලීකරණය කරනවා වගේ නෙමෙයි කණජ තෙල් කියන්නේ ලෝක මාපියාවක් කණජ තෙල් ඩ්‍රග්ස් පොහොර මේ මාපියා රජයට හිතන්නත් බැරි කූට විදිහට අපේ රට ජනතාව සූරාගෙන කරනවා මේ ඩොලර් ඇදගෙන යනවා රටේ භාණ්ඩාගාරයක් ඉතුරු වෙන්නේ නැහැ රටක් පාලනය කරන්න බෑ රටේ ආරක්ෂාව මැදිහත් වෙන්නේ නැහැ මේ රටේ ජනතාවට අපි තාමත් පැහැදිලිව කියනවා කණජ තෙල් වැනි ශේත්‍ර අධ්‍යාපනය වැනි ශේත්‍ර සෞඛ්‍ය වැනි ශේත්‍ර පෞද්ගලික ආයතනත් තුල තරඟකාරීත්වයට යන්න දෙන්න එපා. ඒක නිසා තමයි එදා ඊරියගොල්ල මහත්තයලා කට්ටි එකතු වෙලා මේක මේ විදිහට හදාගත්තේ. ඒක නිසා ඉතාමත් පැහැදිලි කණිජ තෙල් ශේත්‍රය තුලදී ওই සිදුවන ක්‍රියාවලිය වෙන්නේ නැහැ. යම් යම් ශේත්‍ර තියන්න පුළුවන්. මාධ්‍ය යම් තරඟකාරීත්වයකට එනවා නම් ඒකේ විදත්වය, ඒකේ තියෙන වර්ණය, ඒකේ දේවල් වෙනස් වෙලා මිනිස්සු ආකර්ෂණය වෙනවා. කණිජ තෙල් එහෙම එකක් නෙමෙයි. ලෝක වෙනදපලෙත් එහෙමයි. ඒ රටවල් ප්‍රධාන ඉන්දියාවේ ඇයි තමන්ගේ කණිජ තෙල් ශේත්‍රය රජයේ පාරේ තියන් ඉන්නේ බලු පුළුවන් කාර්මයටද IOC කියන්නේ ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ඒ කුවේට් කුවේට් නැෂනල් පෙට්‍රෝලියම් කෝපරේෂන් කටා QGPC කටා නැෂනල් පෙට්‍රෝලියම් කෝපරේෂන් ඇයි ඒව සිනොපෙක් ඒ ඔක්කොම රජයට තියන් ඉන්නේ ඒ රජයේ ආර්ථිකයේ මෙහෙවන්න පුළුවන්කම තියෙන නිසා ඒක නිසා ඉතාමත් බරපතල විපත්තියක් මේ කණිජ තෙල් පෞද්ගලීකරණය කරාම සිද්ධ වෙනවා අපේ කලින් මේ කලින් මෙතුමත් පැහැදිලි කළා ඒ කියන්නේ පෞද්ගලික ආයතනවලට මේ මේ වෙළඳපොළ අවස්ථාව දුන්නොත් එහෙම මිල තීරණය කරන්න ඒගොල්ලෝ උපරිම වාසිය අපේ රටේ ජනතාවට එන්නේ නැහැ කියන එක. එන්නේ නැති තරම් තවත් මම පොඩි ලාභයක් කියන්නම්. ලාභය එන්නේ නැති තරම් නෙමෙයි. මම මං කියන්නම්. ඔන්න ඔබට මං කියන්නම්. මම කියන කාරණාව දැන් එතකොට පෞද්ගලික ආයතන එහෙම මේ ওই 3 4 නැහැනේ අපේ රටේ. ඔව්. එහෙනම් දැන් අපේ රටේ ජනතාවට උපරිම ලාභදායක විදියට පෙට්‍රල් ටික ඩීසල් ටික හම්බු වෙන්නේ නැහැ. ඉතින් එහෙම දුන්නනේ. පොඩින් තමන් දේශයේ කියන කරයි කියලානේ. තමන් පොඩ ඉන්නකො. මම කියන්නේ මගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හරි. හරි මම කියන්නයි ඒකට. ලාභදායක විදියට හම්බු වෙනවා. ඒකට කියන්නම්. මේ වැඩේ ඉතාමත් ලස්සනට 2002 වෙනකන් අපි කරගෙන ආවා. ඒකට කියනවා කණජ තෙල් නීතිගත සංස්ථාවේ ස්වර්ණමය යුගය. ජනතාවට උපරිම ප්‍රතිලාභ. රුපියල් 80ට භූමි තෙල් දෙන්න පුළුවන් රටක් කොයි තියෙන්නේ. ඒ විතරක්ද පොඩි කාරණා ඉන්දියාවේ කෘමිනාශක වල්නාශක ඒ වගේම ලිහිසි තෙල් මේ සෑම දෙයක්ම ජනතාවට ප්‍රතිලාභී දෙයක් දුන්නා ඉතිපන්දම පවා ඔන්න කියන මම කියන ඉතිපන්දම පවා ජනතාවට සහන විදියට දුන්නා ඒ විතරක් නෙමෙයි නයිලෝන් යන්ත්‍රාගාරයේ නයිලෝන් 6 ඒ නයිලෝන් නූල ඊට අමතරව පොහොර පොහොර මාසයක් වැඩ කළොත් ලංකාවේ අවුරුද්දකටම පොහොර ඇති පොහොර නැවු තිබුණේ සපුගස්කන්දේ ඉඳන් හාබර් එකට අද තියෙන හාබර් එකේ ඉඳන් මේ හුණු පිටිය කොළඹ කොමර්ෂල් එකට එදා තිබුණේ සපුගස්කන්දේ පොහොර යන්ත්‍රාගාරයේ ඉඳන් වරායට තිබුණේ බර්මා වලට ඒ වගේම වියට්නාම් වලට පැටවුවා මට ඔබට මේ ඉවර කරන්න මම ඔබට ඉවර කරන්න අවශ්‍යයි කියන්නේ එතකොට මේ රටේ කණිජ තෙල් අවශ්‍යතාවය මත ජනතාව පීඩාවට පත් වෙන එකේ මුදුවගෙන ජනතාවට සහන දුන්නා 2002 දී කුමන්ත්‍රණකාරී ලෙස ඒ වෙලාවේ මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් අල්ලගෙන මේ සංස්ථාව පාඩු ලබන්නේ එකින් එක ගලවන්න ක්‍රියාත්මක කළා. ඉස්සෙල්ලම 2002 දී සංස්ථාවේ ලාභ ලබන තැන් ටික කඩලා ඉවර වෙලා සිපෙට් CPSTL කියලා හදලා එක කෑල්ලක් ඇදුවා. IOC වෙනම ඇදුවා. මේ ඔක්කොම මේ තරඟකාරීත්ව සමාගම හොතර මතක තියාගන්න. IOC එකයි සිපෙට්කෝ එකයි
ඊළඟට CPSTL එකයි මේ ඔක්කොගෙම තිබුණු මෘදුකාංග පද්ධතිය ඒ මෘදුකාංග පද්ධතිය එකක් ඇදුවා අපිට ඒක දාන්න තිබුණු ක්ලෝසින් මොනවද දාන්න බෑ ඔක්කොම ඉන්දියාවෙන් පාලනය කරන්නේ මේක තමයි තෙල් ඒකාධිකාරිය රින්ගුවට පස්සේ නවත්තන්න බෑ මට තවත් කුංචු උදාහරණයක් කියන්න දෙන්න ඔබ දන්නවද තෙල් ජනසතු මයිදර කරන්න තෙල් ජනසතු කරන වෙලාවේදී පොඩි පොඩි ප්‍රශ්නයක් වුණා මේ සමාගම් ටික එළියට දැම්මා සමාගම් ටික එළියට දැම්මට පස්සේ ඇතුලේ දැන් තෙල් ඒකාධිකාරිය රජයට ගත්තා අරගෙන තෙල් බෙදා හැරීම විකිණීම මිශ්‍ර කිරීම පටන් ගත්තා රජයෙන් රට පුරාම තෙල් බෙදා හැරලා රුපියල් එකතු කරලා භාණ්ඩාගාරයෙන් ඩොලර් කරලා අයිම පිරට දෙන්න සිද්ධ වුණා කාටද දුන්නේ මුහුද මෙද්දේ පාවෙන නැව්වලට කවුද මේ නැව්වල අයිතිකාරයෝ අයිමත් ෂෙල් කැල්ටෙක්ස් මොබිල් එසෝ ඔය අදේන හතර සමාගම් වෙන නම් වලින් ඒතර ඒ සමාගම් වලට මේ ඩොලර් ටික දුන්නා නැවත ඒගොල්ලන්ට පහසු වුණා සල්ලි එකතු කරන්නත් නැහැ බොල් ණයත් නැහැ ඉතාමත් පහසුවෙන් තමන්ගේ වැඩේ කරගත්තා ඒකට මොකද කළ වැඩේ ඔපෙක් රටවල් ඔයිල් ප්‍රොඩියුසර් ඇන්ඩ් එක්ස්පෝර්ටින් කන්ට්‍රීස් වලට කියලා බොර තෙල් ගෙන්නගෙන 1964 අගෝස්තු මාසේ 5 වෙනිදා පිරිපහදුව ආරම්භ කළාට පස්සේ මේ ප්‍රශ්නේ රජයට ගත්තා මොනතරම් සූක්ෂම විදිහට ඔය බහුජාතික සමාගම් එකතු වෙලා අපේ රට සූරාම කන්න තෙල් අවශ්‍යතාවය මත ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා අවදාක්වත් අපේ වගේ රටේ පාලකීන්ට මේක පාලනය කරන්න පුළුවන් තත්වයක් නැහැ ඒක නිසා හොඳම දේ තමයි කණිජ තෙල් පනත තව තවත් රජයේ ඒකාධිකාරියට ශක්තිමත් කරමින් සූරකර කැම්ප ජනතාවගෙන් නවත්තන්න. ඇයි ඔබතුමාලා ඒකට එකඟුන් නැත්තේ? ඒතකොට දැන් මේ මහජන උපයෝගිතාව කොමිසම පනත් කෙටුම් මත තාම හදලා තියන් ඉන්නවා. ඇයි ඔබතුමාලා ඒ වෙනුවෙන් වෘත්ති අරගලයක් කරේ නැත්තේ? ඒතකොට මහජන උපයෝගිතාව කොමිසම පනත විදුවෙන්ද? පැහැදුල කියන්නම් අපි. මේ පනත ඔය කියන කෑලි නෙමෙයි අපි සටන් කරන්නේ. ප්‍රතිපත්තියක් විදියට. එක එක කෑලි එල්ලලා ඒකේ හොඳ නරක කරන්න ගියොත් සම්පූර්ණ දේ අපිට අහිමි වෙනවා. අපි කියන්නේ පෞද්ගලික කිරීම සමාය නියාමනය කිරීමේ වක්කීම මහජන උපයෝගිතාව කොමිසමට ලබා දුන්නා නම් බෑ අවදාපත් කරන්න බැරි කියලා ස්ථාවරේ අපි ඉන්නේ. අර පැහැදිලි ගැ උත්ක්‍රිය සමිතියක් විතර අපි කියනවා මේ මේ මුදල් නියාමනය කිරීම හෝ ප්‍රමිතිය නියාමනය කරන්න ආයතන හදලා ඔය වැඩේ කරන්න පුළුවන් නම් අපි කැමතියි. ඔබතුමා කිව්වා ඉන්දියාවේ මේ ඒකාධිකාරයක් තියෙන්නේ මේ ඒගොල්ලන්ගේ රාජ්‍ය ආයතන සතුව තියෙන කියලා. හැබැයි ඉන්දියාවේ තියෙනවානේ ආයතන 10ක් පෙට්‍රෝලියම් සැපයීම. කියන්නේ මොනවද කියලා? ඔක්කොම තියෙන බහරත් පෙට්‍රෝලියම්, හින්දුස්තාන් පෙට්‍රෝලියම්, NGLG ඒ ඔක්කොම රජය සතුනේ. රජේ. දෙල් රජය සතුනේ. ඒ ඔක්කොම රජය සතු. නෑ නෑ. ලංකාවට එන සිනෝපෙක් එක කින රජේ රයිති. සිනෝපෙක් නමගම. ඇත්ත කතා කරන්න. රජය කලමනාකාරීත්වය 100%ක 10%ක් ස්වාධීනයි. ඉන්දියා මොරා අගමැතිට වක්කත් අදානි කම්පැනියක් තියෙනවා මෙතන අදානි කම්පැනියක් ඉන්ඩිපෙන්ඩන්ට්